මට ඒ ලෙවල්වලින් එයාට ඉගෙන ගන්ඩ අවස්ථාව ලැබුන්නෑ අප මගේ පෞද්ගලික ප්‍රශ්නයහින්ද. දරුවෙකුට එයා කැමතිනම් එයාට ඉගෙනගන්න නවත්තල ජොබ් එකටත් යන්න පුළුවන් ඒ ජොබ් එක යාට සෙට් නැත්තන් ය අතර වෙලා ආපව ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවත්තින ඒවගේත රජයෙන් එයාට සල්ලිවලින් පවා උදව් කරන උදාරයට ගත්තොත් දෙන් අපේ දරුවන්ට පවා මාසිකව ගානක් හම්බෙනවා එයාලා ඉපදිච්ච දවසිදන් අවුරු දාසය වෙනක. තකට මම යාලගෙන් අහන්න කැමති වාලා දින්නම්ම විශේෂම ඕලෙවල් ෆෙල් වෙනවා ඕලෙවල්වලින් සා ඒලෙවල්වලින් ෆෙල් වෙන දරුවෝ සෑහෙන ප්‍රමාණයක් එතනින් නවතිනවා. රටක් දියුණු වෙන්න ප්‍රධානම හේතුව වෙන්න ඕන අධ්‍යාපනය. මොකද ජනතාව උගත් නැත්නම් ඒ රට අගාධයට යන එක කාටවත් නවත්තන්න බෑ. අපේ රටේ අධ්‍යාපනය තියෙන රේඛීය පාරක එක වැරදි. පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා, පහේ සිස්සත්ති කරනවා, සාමාන්‍ය පෙළ කරනවා, හොඳ ප්‍රතිඵල ගන්න අපේක්ෂා කරනවා, උසස් පෙළ විද්‍යා ගණිත කරනවා, විශ්වවිද්‍යාල දොස්තරවරු ඉංජිනේරුවෝ වෙනවා. ඔක තමයි පාර. අපි ඇහුවොත් සාමාන්‍යයෙන් ඔයගේ දරුවා කවුරු කරන්න බලාපොරොත්තු වෙන දොස්තර මහත්තයෙක්. පළවෙනි පන්තියට 320,000ක් ඇතුළාම වෛද්‍ය පීඨද ගන්නේ 1800. ඒකේ මොනතරම් බලාපොරොත්තුවත් ඒක අසාර්ථකයි. ඒ නිසා මේ අපිට මේ දීලා තියෙන අධ්‍යාපනයේ රේඛීය පාර වැරදි. පළවෙනි පන්ති, පහේ සිස්සත්ති, ඕ ලෙවල්, ඒ ලෙවල්, මෙඩිකල් ෆැකල්, නැත්නම් ඉංජිනේරින් ෆැකල්. ඔම රේඛීය පාරක අපි තල්ලු කරලා තියෙනවා. ඉතින් අපේ අදහස අධ්‍යාපනය කියන්නේ රේඛීය පාරක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ පැතුරුණු පාරවල් ගොඩක්. 8 10 වගේ පන්තිවලදී ඒ දරුවන්ට යන්න ඕන දිශානතිය තෝරන්න ඕනකම. ඒ වගේම අධ්‍යාපනයෙන් එළියට වැටෙන අයට යම් අවදිමත් අධ්‍යාපන රටාවකුත් තියෙන්න ඕනකම. ඒගොල්ලෝ වැඩ කරලා රැ 7 10 8 10 වගේ පාඨමාලා පටන් ගන්න ඕන යම් වෘත්තීමේ පුහුණුවක්ද. ඒ නිසා අවිධිමත් අධ්‍යාපන ජාලාවකුත් නිර්මාණය කරන්න අපේක්ෂා. සමීක්ෂණ ගොඩාක් කරනවා කවුද ඊළඟ ජනාධිපති කියලා. මම දැක්කා සතුටට කරුණක් වැඩිපුර මනාප එන්නේ ඔයාට. ඒ හා මනාප තොගයක් එනවා වෙනත් කියලා. ඒ කියන්නේ ඔක්කොම හොරු. මුන් ඔක්කොම එකයි. අපි එකෙක්ටවත් ඡන්දෙ දෙන්නේ නැහැ. එයාලගේ ඡන්ද ඔයාලගේ පැත්තට හරව ගන්න පුළුවන් වැඩපිළිවෙල මොකක්ද? දව කැමරාව දීලා අහනකොට කාටවත් දෙන්නේ නැහැ වගේ අදහසක් තියෙනවා. නමුත් එයා දෙනවා. සමහර අය රාජ්‍ය සේවකයන් හිටිට ඒගොල්ලෝ ඡන්ද ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර අය කැමරාවක් ඉදිරියේ තමගේ ඡන්ද ප්‍රකාශ කරන්න අකමැති. සමහර අය රජයේ යම් ප්‍රතිපාදන ප්‍රතිලාභ ගන්න සමෘද්ධි කියලා හිතමු. එයා බයයි ඡන්ද කියන්නේ. ඒ නිසා ඔය මයික් එක දීලා ඡන්දානකට කාටවත් දෙන්නේ නැහැ කියන එක නෙවෙයි ඇත්තේ. හැබැයි යම් ප්‍රමාණයක් තියෙනවා. ඔය තරම් නොවුනොත් අපිටන 120 30 අතර ප්‍රමාණයක් තාම තීන්දුවක් කරන්න නැති ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ওই 120 30 තාම තීන්දුවක් අරන් තිබෙන්නේ නැතුන 2019 තීන්දුවක් ගත්තු අය. අපිට දෙන්න නෙමෙයි අනිත් අයට දෙන්න අපිට 3යිනේ. ඒ නිසා ඒ 120 30 අපේ ඒ තරම් නැති වෙති. එනගේ දැනට ඡන්ද නොදෙන්න 120 30 ප්‍රමාණයක් ඉන්නවනම් අතර ප්‍රමාණයක් ඉන්නවනම් ඒගොල්ලෝ කලින් 2019 තීන්දුවක් අරගෙන දැන් ඒගොල්ලන්ගෙන් ගැලවිච්ච අය. මොකද ඒගොල්ලෝ එක ගෝඨාභයට එක සජිත්ට 2019 ඡන්ද දීපු අය. එහෙමනේ. මොකද අපේ 3යිනේ. එඳ ඒක අපේ පංගුවක් එතන ඉතාස් කුඩා පංගුවක් ඇති තිබුණා. ඔන්න ඔය 130 නම් කලින් ඡන්දේ දීලා දැන් ගැලවුණු අය. එනං ඒගොල්ලෝ වඩා සමීප කාටද? අපිට. එනිසා ඒක විවිධාකාරයි. ඒවා අපි ආමන්ත්‍රණය කරන සැලසුම් මතලා තියෙනවා. ඒ දැනට තීන්දුවක් අරගෙන නැහැ කියලා ඉන්න ප්‍රතිශතය අපේ දිසාවට හරවගන්න.